අයිබෝවන් වාසනාව සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ අයිබෝවන් කියන වචනය අදයි හැදෙන වචනයක් නෙමෙයි. පුරාණ කාලයේ අපි කිව්වේ හම්බ වෙන හැමෝටම අයිබෝවන්. දැන් අපි අයිබෝවන් කියන්නේ නැහැ. හේතුව ඇයි අපි අයිබෝවන් කිය අපි කැමති නැහැ තවත් කෙනෙක් වැඩි ආයුෂ වළඳනවට. ඒ නිසා අපි කියනවා good morning, shio ඒ ආකාරයේ නැවත හමු වෙ මේ ආකාරයේ වචන තමයි භාවිතා කරන්නේ. නමුත් කාටරි කෙනෙකුට මේ ආයුෂ බොහෝ වේවා ආයිබෝවන් කියන වචනේ හරියට දන්නවනම් දැන් ඔය ගෝණ්‍යානකට යනකොට අපේ අය ඔය ලංකාවේ අය එහෙම ගොඩක් අපිට කියන්නේ ආයිබෝවන් කියන්නේ ආයුෂ බොහෝ වේවා කියන්නේ. ඉතින් ආයුෂ බොහෝ වෙන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි කායික, දෙවෙනි එක මානසික, තුන්වෙනි එක ආධ්‍යාත්මික. මෙහිම තුනම සමබර මිනිස්සු හරියට හොයාගන්න එක කලුනික හොයනවා වගේ. හොයාගන්න අමාරුයි. ඒක කායික හොඳ නම් මානසික ලෙඩ තියෙනවා. මානසික හොඳ නම් කායික ලෙඩ තියෙනවා. ওই දෙකම හොඳ නම් ආධ්‍යාත්මික ප්‍රශ්න ගැටලු තියෙනවා. ඉතින් මේවෙන් මිදෙන්න පුළුවන් හොඳම අභ්‍යාස ක්‍රමයක් තමයි යෝග. දැන් අද මම ඔබට හඳුනා දෙන්න යන විශේෂයෙන්ම මනෝ කායික ලෙඩ රෝග සුව කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන මනස සුවපත් කර ගැනීම ක්‍රමවේද ඔබට කියලා දෙන්න යන්නේ. දැන් බටහිර මනෝවිද්‍යාව ගත්තන් පස්සේ තියෙන ලෙඩ රෝග දෙකක්. එකක් සයිකෝසියා, අනික නියුරෝසියා. දැන් නියුරෝසියා කාණ්ඩේ කට්ටිය තමයි මේ අපි ඔක්කොම. සයිකෝසියා කාණ්ඩේ කට්ටියට මේ යෝග අභ්‍යාස භාවනා ක්‍රම එහෙම වැඩි අහන්නේ නැහැ. ඒගොල්ලෝ තියෙන ඒගොල්ලෝ ඉන්නේ කොහෙද? අපි පැහැදිලි කරලා පිස්සම් කොටුවේ. හැබැයි නියුරෝසියා කාණ්ඩේ කට්ටිය අපි මේ ස්නායු පද්ධතිය අපි දැඩි වෙහෙසටපත් වෙලා මනස පීඩනයටපත් වෙලා හැදෙන ලෙඩ. එතන අපිට මේවා පාලනය කරන මේවට බෙහෙත් අවශ්‍ය නැහැ. අර සයිකෝසියා කාණ්ඩයේ කට්ටියට ගොඩක් වෙලාවට ඖෂධ දීලා මේ යෝගය තරම්මදී ඖෂධ දීලා සුවපත් කරන්න එනවා. අපි හැමෝටම මතක තියාගන්න අපි හැමෝටම මානසික ප්‍රශ්න තියෙනවා. දැන් අපි කවුරු හරි කිව්වොත් එහෙම මම මානසික ප්‍රශ්නයක් නැහැ. වාස යෝග කරන සර් හොඳට ඉන්නවා කියලා. හැබැයි මම පස්සේ බලව කරොත් ඔබ කියයි සර්ටත් පොඩ්ඩක් පිස්සු තියෙනව නේද කියලා. හැමෝටම තියෙනවා. පොඩ්ඩ තියෙනවා. මේක වැඩි වෙනවා. වැඩි වුණාම අපි කියනවා එයාට පොඩ්ඩක් පිස්සු වගේ නේද? එයා ටිකක් අමුතුයි නේද? එහෙම කියනවා. ඒ නිසා මතක තියාගන්න බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බේ පතග්ජනා උම්මත්තක. මේ පොදුන් හැම මිනිස්සෙම